ඊළඟ කොටසට මොකද වෙන්නේ? කාටද තියෙන ප්‍රශ්නේ අත්ත වයෝක. හරි මම කියන්න මොකද්ද වෙන්නේ කියලා. ගිය එපිසෝඩ් දෙකේම කියපු දේවල් හරියට වගේ වුණා. හරි ඒ හින්දා මගේ YouTube channel එක subscribe කරන්න කියලා ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ ඉල්ලනවා. හතු පාට subscribe button එක තියෙනවා බල. අන්න ඒක ඔබලා අනිවාර්යයෙන්ම මගේ channel එකට එකතු වෙන්න. හරි අපි යමු කතාවට. ඔයාල දන්නවා කල්පන හැම වෙලෙම පිස්තුල තමයි දික් කරලා ගන්න මොකක් හරි ප්‍රශ්නයක් ආවම. අපි යන්නේ මේ නොකියන්නේ. එයාට කොහෙවත් හැංගෙන්න වෙලාවක් නැහැ. ඉතින් මෙතෙන්දී අසිනිය මහී එකතු කරන ප්‍රධාන හේතුව වෙන්නේ 11.9 නිෂායි. නිෂා වෙන් කරනත් හේතුවක් වෙනවා, එකතු කරනත් හේතුවක් වෙනවා. ඉතින් මේ ප්‍රශ්න නිසා හිතා ගන්න බැරි දෙයක් තමයි කල්පනට එන්නේ. කල්පනයි අසේලයි හැම සෙට් එකම බහිනවා මහිලයි ගෙදරට. බැස්සෙන් පස්සේ හිතා ගන්න බැරි දෙයක් තමයි කල්පනට වෙන්නේ උතුරු දකුණ මාරු වෙන වැඩ. මොකද නිෂා හේ ඉන්නවා. නිෂාට තර්ජනය කරාවිද මොකක් වේවිද? ඉතින් හිතා ගන්න බැරි වෙනවා. කල්පනිත නිෂාගේ නිෂා විශ්වාස කරගෙන නිෂා ඇත්ත කියන්නේ ඔයාගේ එක්කලා නේද කියලා. එතකොට මොක්කම අසිරිට කියලි වරයි. ඉතින් ඔතෙන්දී කල්පනට නිෂාත් එක්ක වෛරයක් ඇති වෙනවා. ගන්න ওই වගේ සෑන්ස් දවගන්නේ තමන්ගේ වෙඩි උණ්ඩෙන් කියලා තමයි මට හිතෙන්නේ. ඒ කියන්නේ කල්පනට අත කවුරු හරි දාලා මේක වෙඩි තියන්න තමයි බලන්නේ. මොකද මෙතෙන්දි එයා රෙකෝඩ් කරනවා කල්පන කියන දේවල්. මෙතෙන් දසුන් රෙකෝඩ් කරනවා. ඉතින් කිසිම වෙලාවක කිසිම විදියකින් කාටවත් බේරල යන්න බෑ, බොරු කියන්න බෑ. ඉතින් මේ කතාව නිසා කවුද මහී අසෙනි එකතු වෙන එක තමයි වෙන්නේ. අපි බලුවිලගේ ෂෝට් එක වෙන දේවල්. හරි බුදු සරණයි හැමෝටම, අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න.